එදා බහුතරයක් හෙව්වේ නැති කරුජය සූර්යට අද බහුතරේ මතක් වෙලා තියෙනවා. දැන් එදා බහුතරේ එදා එහෙනම් මේ කරුජය සූර්ය බිම්බිසාර රජතුමාගේ බාලමල්ලි නම් මෙයාට තියුණානේ දෙවි හාමුදුරුවනේ අර එදාගත්තු න්‍යාය පත්‍රයම ගන්න. එහෙනම් කියන්න තිබුණා එදා ඔව්. එදා දුන්නේ නැහැ. එදා ඔහු බැලුවේ නැහැනේ විපක්ෂයේ අපි ගිහින් අපි ස්වාධීන වෙන්න ඉල්ලුවා. පාර්ලිමේන්තුවේ ඇතුලේ අපි ස්වාධීන කණ්ඩායමක් හැටියට අපි වෙනම ලිඛිතව දුන්නා. ස්වාධීන වුණා විමල් වීරවංශ මන්ත්‍රීතුමා ස්වාධීන වුණා. පස් දෙනෙක් ස්වාධීන වුණා. අපි බොහොම පැහැදිලිව දුන්නා ලිඛිතව දුන්නා. අපිට විපක්ෂයේ කාර්යභාරය දෙන්න. හැබැයි ඔය කරූ ජයසූරිය එදා යන්තම් හරි වෙනස් වුණා. ඔය කියන සාධාරණයේ රට ඉටු කළා. අපි ඔබට කියනවා මෙන්න මේවා ජනතාව දැනුවත් කරන්න. මේ කරූ ජයසූරියට හිතිච්ච වෙලාවට පාර්ලිමේන්තුවේ බහුතරය හොයන්නයි කරූ ජයසූරියට වාසි වෙලාවට බහුතරය නොසෑ ඉන්නයි. මොකද්ද මේ දෙබිඩි පිළවත? ඒ නිසා බොහොම පැහැදිලිව කරූ ජයසූරිය මහත්තයාගේ අපි දැක්කා. ඔහුව මං හිතන්නේ ඇස්වාට්ටු ගෙනලා ඇස් පෙන්නන්න ඕන. එක එක වෙලාවට මෙතුමගේ ඇස් දෙකේ පොඩි අවුලක් තියෙනවා. 2018 ඔක්තෝබර් මාසේ 26 වෙනිදාට පෙර කරූ ජයසූරිය මහත්තයාගේ දකුණු ඇහැ හොඳට වැඩ කරා. බුදු අම්මේ ඒකේ අර කාචය හරි ලොකුයි. හැම වෙලේම ඒ ඇහැ හොඳට වැඩ. හැම වෙලේම ඒ පැත්ත වැඩ. අර පැත්තෙන් නැගිටිනකොටම රයිල් වික්‍රමසිංහ මහත්තයා එතුමාට තියෙන්නේ රයිල් වික්‍රමසිංහ මහත්තයා යස් නම් එතුමත් යස්. රයිල් වික්‍රමසිංහ මහත්තයා නෝ නම් නෝ. වම පෙවුනේම නැහැ. අපි පොයින්ට් ඔෆ් ඕඩර් ඉල්ල අර පැත්තෙන් කෑ ගහනවා පේන්නේ නැහැ වම් ඇහි දෝෂයක්.